මල් පූජාවේ මෙලව පරලව ආනිශංස පිළිබඳව පැහැදිලි කර ගැනීමට මුලින්ම අවසරයි ස්වාමීන් වහන්ස. පින්වත් ශාලිකා, බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ නිතර මුණ ගැහෙන උතුම් පූජාවක් තමයි සුපිපිසුඳ මල් පූජා කිරීම. අයම් පුප්ප පූජා බුද්ධ පච්චේක බුද්ධ මහා ශාවකානම් මේ මල් පූජාව බුදුපසේ බුදු මහරහත් උතුමන්ගේ චාරිත්‍ර විදියක්. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේලාගේ පරම්පරාවේ මහා ආර්යයන් වහන්සේලාගේ පරම්පරාවේ ලැබਿੱච්ච සෑම අවසරයකින්ම සිල්වතුන්ගේ ගුණවතුන්ගේ සිරිපා බියස මල් පූජා කිරීමේ උතුම් චාරිත්‍ර විදිය දැක ගන්නට ලැබෙනවා. ඒ අතරට දැන් පින්වත් ශාලිකා සීකලා වගේ සුමන මාලාකාරයා ජීවිතේ පවා නොතකා ඒ මල් පූජාව සිද්ධ කළේ. මටත් මතක් වෙනවා මේ වෙලාවේ එක්තරා ලිහිණි පක්ෂියෙක් පොකුණු තෙරක ගොදුරු ගනිමින් ඉන්න වෙලාවේ දසබලධාරී බුදුරජාණන් වහන්සේ එතෙන්ට වඩිනවා. ආන්නේ වඩින වෙලාවේ මේ ලිහිණි පක්ෂියාට ඇතිවෙච්ච සතුට නිසා ඒ තුඩින් පොකුණේ තියෙන සුපිපිසුඳ මල් සමූහයක් නෙලාගෙන ඇවිල්ලා මුදුසිරිපා අමිය සෙකින් එක වැටෙන්න සලස්වනවා. ඒ පක්ෂිය අපේ බුදුරජාණන් වහන්සේගේ ශාසනය දක්වාම ඇවිල්ලා සුගතියෙන් සුගතියට ගමන් කරලා චතුරාර්ය සත්‍ය අවබෝධ කරලා සසර දුකෙන් අත මිදුණා. මේ මල් පූජාව කියන්නේ ශාලිකා, මල් කියන දේවල් මේ ලෝකේ පිවිතුරු වස්තුන් ලෙස සම්මතයි. ප්‍රභූවරයෙක් වෙත, සිල්වතෙක් වෙත, ගුණවතෙක් වෙත පූජා කරන්නට, පිරිනමන්නට දීර්ඝ කාලයක් ලෝක ඉතිහාසයේ සම්මත වෙච්ච උතුම් වස්තුවක් තමයි සුපිපිසුඳ මල් කියන්නේ. ඒ අතරට බුදු සිරිමුව මඩලින්ම දේශනා කරන මල් අතර ශ්‍රේෂ්ඨම මලවන්නේ සමන්පිච්ච මල් කියලා. ඉතින් ඒ විදිහට කවුරුන් හෝ කෙනෙක් මේ ලෝකේ උදේ හවා දැන් අපි ගත්තොත් අපේ ගෙවල් වල ඉන්න ඇත්තන්ට පුළුවන් උදේ හවා ඒ සුපිපිසුඳ මල් දෝතක් නෙලලා බුදුරජාණන් වහන්සේගේ සිරිපා බිහිස පූජා කරන්න. සමන්පිච්ච මල් ශ්‍රේෂ්ඨතම පුෂ්පයන් හැටියට ඇයි ස්වාමීන් වහන්සේ නම් කරන්නේ? පින්වත් ශාලිකා, දැන් බුදුරජාණන් වහන්සේ සර්වඥතා ඥාණයෙන් මේ ලෝකේ ඇති සාමාන්‍ය මනුස්ස ලෝකේ ඇති සියලු පුෂ්පයන් දැස බැලුවට පස්සේ තථාගතයන් වහන්සේ දකින්නේ ප්‍රඥාවෙන් සුවඳ වගේම ඒ මලේ ඇති මෘදු ගුණය වගේම ඒ වගේම ඒ මලේ ඇති හැඩය මේ සමස්තය සලකලා ඒ සමන්පෙච්ච මල් තමයි මල් අතර සුවඳම මල් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එතකොට ඒ එබඳු මල් කවුරු හරි කෙනෙක් තමත් සුවඳ මල් තියෙනවා නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ විදිහට ඒ මල් කවුරු හරි කෙනෙක් බුදු සිරිපා බියස පූජා කරනනම් එයාට පූජා කරන මොහොතේම සෝමනස්ස සහගතෝ පිවිතුරු කුසල් සිත් පහළ වෙනවා. ඒ පහළ වෙනවා කියන්නේ එයා ධර්මානුධර්ම ප්‍රතිපදාව සම්පූර්ණ කරනවා කියන කාරණය. එතකොට මේ ජීවිතයේදීම එයා ඒ මල් පූජාව තුළින් ධර්මානුධර්ම ප්‍රතිපදාව සම්පූර්ණ කරනවා. එයාට සීල සංවරයක් ඒ සුපිපිසුඳ මල් පූජාව සමග ඇති වෙනවා. බුද්ධාලම්බන ප්‍රීතිය සමග බුදුගුණ සිහි වෙනවා. ඒ වගේම ශාලිකා, ඒ ශ්‍රාවකයාට ඒ මල් පූජාව දිහා බලාගෙන දැන් ඒ මල් පූජා කරන මොහොතේ මල් පූජා කරන මොහොතේ තියෙන ඒ දැකුම් කළු බව, සුවඳපත් බව, ටික වෙලාවක් යනකොට අතුරුදන් වෙලා මල් පරවෙන ආකාරය මේ සමස්තයක් ඒ සිද්ධියත් සමගම නිරීක්ෂණය කරන්න පුළුවන්. අනිත්‍ය ලක්ෂණය, දුක්ඛ ලක්ෂණය. අපේ සමිනහස දැන් එහෙම වන්නේ සමිනහස ගාන ද්වාරික කුසල චිත්ත වීති පහළ වීම හරහාද අපේ සමිනහස? පින්වත් ශාලිකා, එතන ගාන ද්වාරික කුසල චිත්ත වීතිනුත් පහළ වෙනවා. ඒ වගේම චක්සු ද්වාරික චිත්ත වීතින් පහළ වෙනවා. ඍජු මනෝ ද්වාරික චිත්ත වීතින් පහළ වෙනවා. වීති විභාගයේ ගත්තොතින් ඒ සුපිපිසුඳ මල් පූජාවත් සමග ඥාන සංප්‍රයුක්ත අසංස්කාරික කුසල ජවන් වාර අතරක් නැතිව ශ්‍රාවකයන්ගේ ඥාන මට්ටම අනුව පහළ වෙනවා. ඒ ගැඹුරු චිත්ත විභාගය අනුව ගත්තොත් එක මලක් පූජා කිරීමේ ආනිසංස කල්ප ගාන සුගතියින් හේතු වෙනවා. ඒ වගේම සේසේන පරිනිබ්බුතෝ සෙසු පිනෙන් පිරිනිවෙන්නත් හේතු වෙනවා කියලා මේ බණ පොතේ සඳහන් වෙනවා. එතකොට මේ ජීවිතේට, මේ වර්තමානයට ඒ මල් පූජාව කරන ශ්‍රාවකයා ධර්මානුධර්ම ප්‍රතිපදාවක් ඒ තුල සම්පූර්ණ කරන්නේ. බෝධිපාක්ෂික ධර්ම සියල්ලම වගේ වැඩෙනවා. මොකද ඒක කුසල් පිටක් පහළ වෙන වෙලාවේ ශ්‍රද්ධාව නැමැති චෛතසික ධර්මයේ, ප්‍රඥාව නැමැති චෛතසික ධර්මයේ, වීරිය සමාධිය මේව පහළ වෙනවා. එනිසා මෙලවට ලැබෙන ආනිසංස අතර ධර්මානුධර්ම ප්‍රතිපදාව ඉදිරියට ගමන් කරන්න මල් පූජා පමණක් නෙමෙයි ශාලිකා. දැන් මේ මල් පූජාව ගැන අහපු නිසා බුදුරජාණන් වහන්සේගේ සිරිපා බියස කරන සියලු ආමිස පූජාවන් මේ විදිහට ආනිසංස දායක වෙනවා මෙලවට. ඒ වගේම පරලොවට ගත්තොත් නිවන් දක්නා ජාති දක්වාම ආයුෂය ලැබෙනවා. දර්ශනීය රූපයක් ලැබෙන්නේ මල් පූජාව හේතු වෙනවා.
එවැගේම කටින් සුවඳ හමන්නේ මල් පූජාව හේතු වෙනවා. ශරීරයෙන් සුවඳ හමන්නේ මල් පූජාව හේතු වෙනවා. එවැගේම නිවන් දක්නා ජාති දක්වාම තමන් බොහෝ දෙනාට ප්‍රියමනාප කෙනෙක් වෙනවා. එවැගේම හැම තමන්ට ලැබෙන සම බොහොම මෘදු සමක් බවට පත් වෙනවා. එවැගේම රත්තරන් පාටින් බබලන සමක් බවට පත් වෙනවා. ඒ ලෞකික වශයෙන් ලැබෙන ආනිසංස. එවැගේම ප්‍රඥාවෙන් අගතම්පත් වෙන්නේ ඒ කුසලයේ හේතු වෙනවා. එවැගේම යන යනතන ප්‍රභූත්වය ලැබෙනවා. ප්‍රධාන ආසනය ලැබෙනවා. ජනප්‍රිය භාවය ලැබෙනවා. කීර්ති නාමය ලැබෙනවා. ඒ වගේ මෙයාගේ ගුණ සුවඳ දිගන්තේ පැතිරලා යනවා. එයාට චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ඔය සුපිපිසුවඳ මල් පූජාව හේතු වෙනවා. එනිසා මෙලොවට පරලොවට නිවනට හේතු වන මහා මහේශාති පිනක් තමයි ශාලිකාවේ මල් පූජාව කියන්නේ. මේ වහගෙන ඉන්න පින්වත් ඇත්තෝ එක දවසක්වත් හිස්ව ගත වෙන්න දෙන්න එපා. බුදුරජාණන් වහන්සේගේ සිරිපා අභියස උදේට, දහවල් කාලයට, හවස් කාලයට අවම මට්ටමින් මල් දෝතක් හොනෙලාගෙන ඒ බුදුගුණ හොඳට සිහි කරගෙන මේ පිවිතුරු වස්තුව අනන්ත ගුණ ඇති බුදු සිරිපා අභියස පූජා වේවා කියන පිවිතුරු පැතුමින් පූජා කරන්න. පාරිශුද්ධ පැතුමින් පූජා කරන්න. ඒ වගේම හිතන්න මේ මල් පූජාවෙන් බුදු සිරිපා අභියස පිදූ පින මට චතුරාර්ය සත්‍ය අවබෝධයටම අමා නිවනින් සැනසීමටම දුක් අවසන් කිරීම පිණිසම උපකාර වේවා කියන ප්‍රාර්ථනාවත් සෑම මොහොතකම බොහොම ශක්තිමත් ලෙස සිහිය පිහිටුවා ගන්න, හිතේ පිහිටුවා ගන්න. එතකොට ඔබට මෙලොවටත් ජය, පරලොවටත් සැනසීම ලැබෙනවා. චතුරාර්ය සත්‍ය අවබෝධයට ඒක හේතු වෙනවා ශාලිකා. ස්වාමීන් වහන්සේ එතනදී ඔබ වහන්සේ පැහැදිලි කරන ලද ඒ කුසල තාවය නැත්තම් කුසල ශක්තියේ ධර්මයන් වර්ධනය වන්නේ අපේ ස්වාමීන් වහන්සේ. එතනදී තුනුරුවන් පිළිබඳ අචල ශ්‍රද්ධාව කියන ඒ අවබෝධයේ හැඟීම සිත තුළ තිබීමෙන් ඒ தත්වය තවත් වර්ධනය වෙනවා නේද අපේ ස්වාමීන් වහන්සේ? දැන් කිසිම හැඟීමක් නැතුව මල් පූජාවක් සිද්ධ කරන්නටත් පුළුවන් පුරුද්දට. නමුත් ස්වාමීන් වහන්සේ මේ අවබෝධය සංඥාව සිතුවිල්ල කියන එක අතිශයින් වැදගත් නේද අපේ ස්වාමීන් වහන්සේ? පින්වත් ශාලිකා, ඒ වගේ තැනක විශේෂයෙන් ශ්‍රද්ධාව නැමැති චෛතසික ශක්තිය, ප්‍රඥාව නැමැති චෛතසික ශක්තිය, ඒ වගේම ඒ උදෙසා සෙසු ධර්මයේ පුරුදු කළ අයට තියෙන අත්දැකීම, ඒ වගේම විශේෂයෙන් සමත භාවනාවෙන් සමාධිමත් සිතක් ඇති බව, සසර දුක් දන්නා බව, බුදුරජාණන් වහන්සේගේ චතුරාර්ය සත්‍ය ධර්මයේ අසා ඇති ඒ නුවණ මේ සමස්තය බලපානවා. මට මතක් වෙනවා ශාලික, පියදස්සි බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙට පහළ වෙච්ච කාලේ එක්තරා බ්‍රාහ්මණ කුමාරයෙක්, බ්‍රාහ්මණ කුමාරයෙක් ගිහි ගෙදරින් අයින් වෙලා තාපස ප්‍රවෘජාවෙන් පැවිදි වෙලා එක්තරා සල්වනයක විශාල ශිෂ්‍ය පිරිසක් සමග කල්ගෙවෙනවා. අන්නේ කාලේ භාග්‍යවතුන් වහන්සේ මේ තාපසතුමාට අනුකම්පාවෙන් ඒ සල්වනයට වැදලා නිරෝධ සමාපත්තියට සමවැදුණා. මේ තාපසතුමා ලී දඬු හතරක් හතර පැත්තේ හිටවල බුදුරජාණන් වහන්සේ මෙදි වෙන විදිහට උඩිනුත් ලී දඬු ටිකක් දාලා අර මල් පිපිච්ච සල්ලතු අරගෙන ඒ සල්ලතු වලින් ලස්සන මණ්ඩපයක් ඇඳුවා. ඒ වගේම උදේ පූජා කරපු සල්ලතු හවස වෙනකොට පරවෙනවා සල්මල්. ඒ වගේම හවසත් කඩලා පූජා කරනවා. මේ විදිහට දින හතක් පුරාවට සල්මල් පූජාවක් කරනවා ශාලිකා. ඒ සල්මල් පූජාවේ අනුහස කියනනම් එදා ඉඳන් කවදාවත් දුගතිය වැටුනේ නැහැ. අපේ භාග්‍යතුන් වහන්සේගේ කාලේ රජගහනුවර තිස්ස කුමාරයා නමින් ඉපදිලා නොබෝ කලකින්ම පැවිදි වෙලා ෂඩවිඥාවන් සාක්ෂාත් කළා. ඒ කියන්නේ මහා රහත් භාවයට පත් වුණා. ඉතින් ඒ නිසා එවගේ කතා මේ බණ පොතේ බොහෝ සෙයින් දැක ගන්න ලැබෙනවා. ආදරයෙන් කළ යුතු ඒ පූජාවට ප්‍රමාද වෙන්න එපා කියලා මේ මොහොතේ අපි සිහිපත් කරනවා.